සාදරයෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට ලෝකේ පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේකදී අපි කතා කරන තොරතුරු අතරට එකතු වෙනවා කඩාගෙන වැටෙන බිට්කොයින්, Google I/O 2021 highlights වගේම SSD එකක් තරමට වේගවත් hard drive එකක් හදපු Seagate සමාගම ගැන. Bitcoin එහෙම නැත්නම් cryptocurrency කියලා කියන්නේ මේ වෙනකොට හැමෝම කතා කරන ඒ වගේම ගොඩක් දෙනෙක් mining කරන්න පවා යොමු වෙලා තියෙන විෂයක් කියලා කියන්න පුළුවන් විෂයපතයක් කියලා. මේ හරහා දැනට සිද්ධ වෙලා තියෙන ප්‍රධානම දේවල් අතරට ගොඩක් දෙනෙක් ගොඩක් ගැටලු වලට මුහුණ පාලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධානම මේ ගැටලු වලට හේතු වෙන දේවල් ආරම්භ වෙන්නේ Elon Musk විශේෂම highlight එකක් විදිහට Tesla සමාගම Bitcoin එහෙම නැත්නම් cryptocurrency වලින් payment ගන්නෙ නැහැ කියන එක සහ එතනින් ඉදිරියට විශේෂයෙන්ම චීනය තමන්ගේ Bitcoin market එක crack down කරන්න පටන් ගැනීමත් සමග. ඉතින් මේකට අලුතෙන් එකතු වෙන දේ තමයි චීන රජය දැඩිව කියලා තියෙනවා එයාලගේ banking network එකට cryptocurrency එක ගනුදෙනු කරන්න එපා කියලා කිසිම විදිහකට. මේ නිසා තවදුරටත් මේ විදිහට චීනයේ මේ වෙනකොට තහනම් වෙලා තියෙන cryptocurrency විශේෂම mining එයාලගේ electricity grid එකට ඇති වෙන අපහසුතා නිසා මේක ban කරලා තියෙන්නේ. විශේෂම මේ mining graphic card hardware චීනයට ගෙන්නන එක කොහොම වෙතත් මේ තුල මේ වෙනකොට මේ banking system එකෙන් cryptocurrency ගෑවිලා තියෙන තැනක් එක්කවත් ගනුදෙනු කරන්න එපා. විශේෂම කියලා තියෙන්නේ cryptocurrency සමග ගනුදෙනු කරන්න එපා කියන එක. ඒ විදිහට payments බාර ගන්න ඒ හරහා process කරන්න එපා කියන එක. මේකත් එක්කම මේ වෙනකොට bitcoin වල අගේ දැඩි ලෙස අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ මුල වෙද්දී bitcoin එකක අගය ඇමරිකානු ඩොලර් 65000ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. නමුත් මේ වෙනකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අවස්ථාව වෙනකොට bitcoin එකේ අගය ඩොලර් ඇමරිකානු ඩොලර් 37500කට ආසන්න අගයකට අඩු වෙලා තිනවා. 50000න් පහලට නෙමෙයි 40000නුත් පහලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තුල bitcoin වලට ආයෝජනය කරපු ගොඩක් දෙනෙක්ගේ වත්කම් හිටපු හැටි සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් මේ ඩිජිටල් කරන්සි එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වලට ආවම මොකද මේවා සෙන්ට්‍රලයිස්ඩ් නැහැ කියන එක නිසා මේ ලොකු හේතුවක් තියෙනවා. මේවා එක දවසින් උඩට එන්න සහ ඒ වගේම හිටි හැටියේ කඩාගෙන වැටෙන. නමුත් ගොඩක් දෙනෙක් තවමත් අනුමාන කරන දෙයක් තමයි bitcoin කියන දේ මේ විදිහට ඉදිරියට ගිහිල්ලා මේ අවුරුද්ද අවසානයේ වෙද්දී ඉහළට යෑමක් තමයි පෙන්වන්නේ කියලා. ඉතින් මේක කොහොම වෙතත් යම් කට්ටිය යම් කිසි විදිහකට ගෙස් කරලා කියන දේවල් මේ තුල අනිවාර්යයෙන්ම bitcoin වලට එහෙම නැත්නම් මේ cryptocurrency වලට ඕගොල්ලෝ අනිවාර්යයෙන් ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් එතනදී මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම බලන්න මේ හේතු සාධක සහ දැනට මාකට් එක මොන විදිහටද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ තුල කියන්න තියෙන්නේ තවදුරටත් bitcoin එක එන්න එන්නම පහතට වැටෙමින් තියෙනවා කියන එක. දෙවෙනි නිවුස් එකෙත් අපේ highlight එක වෙන්නේ චීනය. ඉතින් චීනයෙන් පහුගිය සති දෙකකට විතර කලින් වෙනකොට ස්පේස් ස්ටේෂන් එකක් තමන්ගේම ස්පේස් ස්ටේෂන් එකක් හදන්න අවශ්‍ය කරන දේවල් ගුවන් ගත කරා. එයාලගේ පළවෙනි මොඩියුල් එක මේකත් එකම රොකට් එක කඩාගෙන වැටුණා නැවතත් අන්කන්ට්‍රෝල් විදිහට. මේ කොහොම වෙතත් මේ තුල දැන් පැනන ගිල්ල තියෙන අලුත්ම ප්‍රශ්නේ තමයි මේ චයිනීස් ස්පේස් ස්ටේෂන් එක නිසා යම් කිසි විදිහකට අභ්‍යවකාශයේ විශේෂම ඇමරිකානු චන්ද්‍රිකාවලට මේකෙන් තර්ජනයක් ඇති වෙන්න පුළුවන් කියන එක මොකද මේකේ තියෙන දිග රොබෝ ආම් එකක් නිසා. ඉතින් චීනෙන් කියන්නේ මේ රොබෝ ආම් එක තියෙන ස්පේස් ස්ටේෂන් එකේ තමන්ගේ විශේෂම එන යානාවන් එන මොඩියුල්ස් එතනදී අභ්‍යවකාශයේදී අල්ලගෙන තමන්ගේ අවශ්‍ය කරන තැන්වලට එහාට මෙහාට යවන්න කියන එක. නමුත් මේ හරහා මේ වෙනකොට ඇමරිකාව විශේෂම ප්‍රකාශ කරනවා ඒ විද්‍යාඥයන් මේ හරහා ඒ අසලින් යන විශේෂම ඇමරිකානු එහෙම නැත්නම් වෙනත් රටක චන්ද්‍රිකාවක් පවා මේ හරහා අල්ලගෙන ටොන් 200කට කිට්ටු වෙන බරක් මේ හරහා හැන්ඩල් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොකද අභ්‍යවකාශයේදී බර කියන එක නැහැ. ඉතින් බොහොම පහසුවෙන් දේවල් එහෙට මෙහෙට කරන්න පුළුවන්. මේ හරහා ඒ වගේ විශාල චන්ද්‍රිකාවලට පවා තර්ජනයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රශ්න නිර්මාණය කරනවාද එහෙම නැත්නම් ඇත්තටම තර්ජනයක් තියනවාද කියන එක මෙතනදී බලන්න අවශ්‍යයි. ඉතින් කොහොම වෙතත් චීනය තමන්ගේ ස්පේස් ස්ටේෂන් එක නිර්මාණය කරගෙන යනවා. මේ තුළ ඉදිරියේදී තවත් කොටස් විශාල ප්‍රමාණයක්
අභ්‍යවකාශයට අපේ පෘථිවිය වටේ කක්ෂයකට අරගෙන යන නියමිතයි. ඉතින් මේ දේවල් සිද්ධ වෙගෙන යනවා. බලාගෙනමු මොකද වෙන්නේ කියලා මේ චයිනීස් ස්පේස් ස්ටේෂන් එකේ ප්‍රෝග්‍රෙස් එක ඉදිරියත් එක්ක. COVID-19 ත් එක්ක ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ගොඩක් වැඩ ඔන්ලයින් සිද්ධ වෙන්න මේ වෙනකොට පටන් අරන් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි හැමෝටම දැනෙන විදිහට සිද්ධ වෙච්ච දේ තමයි විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතු මේ වෙනකොට විශේෂයෙන්ම apps කීපයකට සීමා වෙලා ක්ලාස් වල ඉඳලා පාසල් පවා මේ හරහා මොබයිල් එහෙම නැත්නම් කම්පියුටර්ස් හරහා පවත්වන්න පටන් අරන් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රවණතාවය නිසා විශේෂයෙන්ම මේ විදිහට මේ ඔන්ලයින් මීටින් ප්ලට්ෆෝම් වලට විශේෂයෙන්ම යොදාගන්න Microsoft Teams මම ඊට කලින් ටෙක් සන්ඩේ එකදී කිව්වා නොමිලේ දෙන්න බව පටන් ගත්තා මේගොල්ලෝ විශේෂයෙන්ම මේ පැකේජස් වලට unlimited විදිහට ස්ට්‍රීම් කරන්න එහෙම නැත්නම් unlimited විදිහට කන්ෆරන්ස් තියාගන්න ඊට කලින් තිබෙන ඇති ෆීචර් එකක් මේ තුල Microsoft සමාගම අලුත්ම තාක්ෂණයත් එක්ක තමන්ගේ Microsoft Teams Rooms මොන විදිහටද ඉදිරියේදී වැඩි දියුණු වෙන්නේ කියලා කන්සෙප්ට් එකක් මේ වෙනකොට අවුට් කරලා තියෙනවා. ඉතින් මේ හරහා හැම දෙනාටම eye level එකේ කැමරා එකක් එක plan කරලා ඒ වගේම එක එක්කෙනා ඉන්න තැන ස්ක්‍රීන් එකේ ඉන්න තැන අනුව එක එක්කෙනා කතා කරද්දී ඒ අනුව වොයිස් එක ඒ විදිහට එන්න සවුන්ඩ් එක ශබ්දය ඒ අදාළ තැන් වලින් එන්න මේ වගේ ගොඩක් වැඩි දියුණු කිරීම කරලා තියෙනවා. මේ දේවල් එක Apple සමාගම Epic සමාගමත් එක්ක මේ වෙනකොට යන නඩුවේ අවසාන කොටසට මේ වෙනකොට දෙගොල්ලම ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඉදිරියේදී විශේෂම මේ සම්බන්ධ තීන්දුව තමයි එන්න තියෙන්නේ Apple iPhone තුල Epic සමාගමේ Fortnite game එක විශේෂම ප්ලේ කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඒ තුල ට්‍රාන්සැක්ෂන් කරලා ලබා ගන්න මුදල් Apple iOS එහෙම නැත්නම් Apple සමාගමට ෂෙයා එකක් යන විදිහට තමයි මෙච්චර කල් ප්‍රොසෙස් වුනේ. ඉතින් ඒක ඊට පස්සේ Epic සමාගම වෙනස් කරා මේ Apple හරහා යන්නේ නැතුව ප්ලේයර්ස්ලා Apple සමාගමට ගෙවන්නේ නැතුව එතනින් එහාට ඩිරෙක්ට් විදිහට සේල් කරන්න එහෙම නැත්නම් මේ V-Bucks ගේම් එක ඇතුළේ තියෙන කරන්සි එක මිලදී ගන්න. ඉතින් මේ හරහා තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. මෙන්න මේ නඩු විභාගය ගැන අවධානය යොමු කරද්දී දැඩි ප්‍රශ්නය වගේම හැමෝටම තියෙන ප්‍රශ්න සාකච්ඡා වෙලා තියෙනවා මේ නඩුව අතරතුර. මේකෙන් ප්‍රධාන දේ තමයි Apple හෝ වේවා Android හෝ වේවා මේකේ මාකට් ප්ලේස් එක සෑහෙන ලොකුයි කියලා කියන්න පුළුවන්. මේ දේවල් තුළ විශේෂයෙන්ම ගේම් එකක් හරහා තමයි විශේෂම Apple වලට ලොකුම රෙවනිව් එකක් ලැබෙන්නේ මේ ට්‍රාන්සැක්ෂන් වලින්. ඉතින් මේ තුළ ඔයා මේ ප්ලට්ෆෝම් එකක් ඕනම ප්ලට්ෆෝම් එකක් තුළ ගේම් එකක් මිලදී ගත්තට පස්සේ ඒ ගේම් එක ඔයා ප්ලේ කරන්නේ අදාළ ප්ලට්ෆෝම් එක නිසාද Android, iOS එහෙම නැත්නම් Windows කියන ප්ලට්ෆෝම් නිසාද එහෙම නැත්නම් මේ ගේම් එකේ ඩිවලොපර් ඒ ගේම් එක අප්ඩේට් කරලා ඒක ඉතාමත් හොඳින් පවත්වාගෙන යන නිසාද මේක පැති දෙකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් Apple සමාගම මෙතනදී කියන්නේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම පේමන්ට් එකක් එන්න අවශ්‍යයි කියලා. මොකද ඒගොල්ලෝ තමයි මේක සම්පූර්ණයෙන්ම නඩත්තු කරලා මේ දිහේ ප්ලට්ෆෝම් එකක් හදලා තියෙන්නේ කියලා. නමුත් එතනදී විශේෂම කතාබහට ලක් වෙච්ච දෙයක් තමයි ඔයාලගේ ප්ලට්ෆෝම් එක හරහා කෙනෙක් ඇවිල්ලා ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ එයා ඊට පස්සේ වියදම් කරන්නේ ඒ අදාළ කරන සමාගම ඩිවලොපර්ත් එක්ක කියන එක. ඉතින් මේ වගේ ඉතාමත් උණුසුම් විදිහේ කතාබහක් තමයි ඇති වෙලා තියෙන්නේ. අපි බලමු මොන විදිහේ රූලින් එකක් මොන විදිහේ තීරණයක් තීන්දුවක් මේ හරහා ලැබෙයිද කියලා ඉතාමත් විශේෂ වෙනවා. අපේ අනාගතයේ පවා අපි නොඑක් දේවල් කරනවා මේ වෙනකොට අපේ පරිගණකේ අපේ ස්මාර්ට්ෆෝන් එක හරහා ඇප්ස් ගන්නවා. ඒ දේවල් වල නොයෙකුත් සේවාවන් අපි ලබා ගන්නවා දැනුවත් හෝ නොදැනුවත්. ඉතින් මේ හැම දෙයක් තුළම මම හිතන්නේ මේ තීන්දුව මේ නඩු තීන්දුව ඉතාමත් දැඩි සංදිස්ථානයක් වෙයි ටර්නින් පොයින්ට් එකක් වෙයි කියන එක තමයි මගේ අදහස වෙන්නේ. Microsoft සමාගම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර නවත්තනවා කියලා කිව්වේ ගිය අවුරුද්දේ 2020 ඉතින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර කියලා කියන්නේ තවදුරටත් Windows වල අපිට දකින්න තියෙන දෙයක් නෙවෙයි. ඒ වෙනුවට එයාලාගේ වෙබ් බ්‍රවුසර් එක ඩිෆෝල්ට් වෙබ් බ්‍රවුසර් එක මාරු කරා Microsoft Edge විදිහට. ඊට පස්සේ Microsoft New Edge විදිහට ඒගොල්ලෝ Chromium ප්‍රොජෙක්ට් එක යටතේ තියෙන Chrome වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි වෙන එන්ජින් එක ඒ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පාවිච්චි කරලා තමයි අලුත් නිව් එජ් එක හදලා තියෙන්නේ. ඉතින් කොහොම වෙතත් මේ තුළ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 11 තමයි අන්තිමට ආපු වර්ෂන් එක. මේක 2020 Microsoft සමාගම අනවුන්ස් කරා මේකලෝ ඩිස්කන්ටිනියු කරනවා කියලා. ඉතින් ඔන්න සපෝට් එක සම්පූර්ණයෙන්ම 2022 ජූනි 15 වෙනිදා නතර කරනවා කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් කවුද ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර පාවිච්චි කරන්නේ කියලා ඔයගොල්ලෝ ඇහුවොත් එතනදී විශේෂයෙන්ම අපි දන්නේ නැති එහෙම නැත්නම් අපිට වැඩි ගැටෙන්නේ නැති කෝපරේට් සෙට් එක මේක විශාල වශයෙන් පාවිච්චි කරනවා. මොකද ඔෆිස් වලට ගියම මහා පරිමාණ කාර්යාලවලට ගියම මේ තුල හදලා තියෙන සිස්ටම්ස් විශේෂම ඉන්ටර්නල් සිස්ටම්ස් වැඩ කරන ඒවා මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ වෙබ් බ්‍රවුසර්ස් හරහා තමයි වැඩ කරන්න හදලා තියෙන්නේ. මොකද තර්ඩ් පාටි දේවල් දාගන්නේ නැතුව ආරක්ෂාව නිසා ඒ වැඩ කරන OS එකේම තියෙන
වෙබ් බ්‍රවස එකට තමයි ඒව හදලා තියෙන්නේ. ඉතින් මේ තුල තවමත් විශාල පිරිසක් ඉන්නවා සම්පූර්ණයෙන්ම මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිච්චි කරන. ඉතින් මේ නිසා මේගොල්ලෝ Microsoft සමාගම කියලා තියෙනවා 2022 ජූනි 15 වෙනිදා දැන් පස්සේ සම්පූර්ණයෙන්ම මේකේ සපෝට් එක නතර කරනවා කියලා. ඉතින් මේ දේවල් එක අපි කවුරුත් දැනගෙන හිටිය. මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙලා තියෙන සාමාන්‍ය පරිගණක වලින් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අපෙන් සදහටම සමු ගන්නවා. Google සමාගම පේටන්ට් කරලා තියෙනවා අන්ඩර් ස්ක්‍රීන් කැමරා එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ වෙනකොට කීප දෙනෙක්ම මැනුෆැක්චරර්ස්ලා කීප දෙනෙක්ම එලි දක්වලා තියෙන ෆීචර් එකක්. මේ හරහා සිද්ධ වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන නොච් එක. එහෙමත් නැත්නම් මේ වෙනකොට තියෙන වෝටර් ඩ්‍රොප් විදිහට තියෙන අපේ කැමරා එකට යන ස්ක්‍රීන් එකේ ස්පේස් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා අවශ්‍ය වෙන වෙලාවට විතරක් වැඩ කරන කැමරා එකක්. එහෙමත් නැත්නම් ඒ වෙනුවට කැමරා එක පාවිච්චි වෙන්නේ නැති වෙලාවට එතන ස්ක්‍රීන් එකක් තියෙන විදිහට තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේ අන්ඩර් ස්ක්‍රීන් කැමරා කියන එක අලුත් දෙයක් නෙවෙයි. මේක මේ වෙනකොටත් මාකට් එකේ තියෙනවා විවිධාකාරයෙන්. නමුත් Google සමාගමේ මේ පේටන්ට් එකත් එක්ක මේක විශේෂාකාර නිමවුමක් කියලා කියන්න පුළුවන්. මේ හරහා සාමාන්‍යයෙන් අපේ DSLR කැමරා එකක තියෙන ප්‍රිස්මයක් හරහා සිද්ධ වෙන ක්‍රියාවලියට සමාන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී සම්පූර්ණයෙන්ම ඕපනින් එකක් තියෙනවා පල්ලෙහා තියෙන කැමරා එකට. මේ කැමරා එක අවශ්‍ය වෙන වෙලාවට විතරක් අදාළ ස්ක්‍රීන් ඒරියා එක නැති වෙලා කැමරා එක ඇක්ටිවේට් වෙන්න. ඒ වගේම ඔයා කැමරා එක පාවිච්චි කරන්නේ නැති වෙන වෙලාවට මේ ප්‍රිස්මය හැරිලා ඊට එහා පැත්තෙන් තියෙන ස්ක්‍රීන් එකක් ඒ රෙසලූෂන් එකෙන්ම ඒ නැති වෙන කොටසට සමානම තියෙන ස්ක්‍රීන් රෙසලූෂන් එකකින් තියෙන කොටසකින් ප්‍රොජෙක්ට් වෙන ස්ක්‍රීන් එකක් එතනට පෙන්වන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක කන්සෙප්ට් එකක්. ඒ වගේම තමයි මිලිමීටර් ගානක කොටසක් මෙකැනිකල් විදිහට වැඩ කරන. ඉතින් අපි බලමු මොන විදිහට මේක සාර්ථක වෙයිද කියලා. මේ වගේ දෙයක් සාර්ථක වුණොත් Google සමාගම හරහා අනිත් කට්ටියට අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මේක සාර්ථක දෙයක් නම්. ඉතින් මීට කලින් ශාමි සමාගම ඒ වගේම තවත් සමාගම් කීපයක් මේ වගේ තාක්ෂණයන් ගැන කතා කරා. මේ දේවල් තුල අපි බලමු Google සමාගමේ මේ අන්ඩර් ස්ක්‍රීන් කැමරා කන්සෙප්ට් එක මොන විදිහට මේ පේටන්ට් එක හරහා කරලියට එයිද කියලා. Google සමාගම තමන්ගේ IO 2021, එහෙම නැත්නම් ඉන්පුට් අවුට්පුට්, එහෙම නැත්නම් ඉනෝවේෂන් ඉන් ද ඕපන් ටැග් ලයින් එකත් එක්ක එන ඉවෙන්ට් එක පැවැත්වුව පහුගිය සතියේ. ඉතින් මේ Google IO එක හරහා Android 12 ගැන, ඒ වගේම Android 12 එක එන අලුත්ම Material U interface එක ඉතාමත් හොඳින් කස්ටමයිස් කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම Android වල විතරක් නෙවෙයි සම්පූර්ණ Google සමාගම යටතේ තියෙන තවත් OS කීපයකට, තවත් interface කීපයකටම පැතිරිලා යන විදිහට තමයි මේ Material U කියන design එක අරගෙන එන්නේ. ඒ වගේම තමයි මෙතනදී Google සමාගම Lambda කියන Artificial Intelligence based චැට් ප්‍රෝග්‍රෑම් එකත් හඳුන්වලා දුන්නා. ඉතින් ඉදිරියේදී Google Assistant මේ වගේ ෆීචර්ස් එකතු වෙන්න පුළුවන්. මේ හරහා සාමාන්‍යයෙන් තියෙන එදිනෙදා චැට් සිස්ටම්ස් වලින් එහාට ගිහිල්ලා ඉතාමත් ඩීප් විදිහට එකිනෙකට සම්බන්ධ වෙන දේවල් වලට ඉතාමත් හොඳින් පිළිතුරු දෙන්න ඒවා ග්‍රහණය කරගන්න පුළුවන් චැට් සිස්ටම් එකක් තමයි මෙතනදී මේ Lambda කියලා මේගොල්ලෝ හඳුන්වලා දුන්නේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා වලට අන්තර්ජාලයේ බලන්න පුළුවන්. මේ Google IO 2021 ඉවෙන්ට් එක මොන විදිහටද සිද්ධ වෙන්නේ? Ransomware කියලා කියන්නේ තවමත් ඉතාමත් දැඩි තර්ජනයක් කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඉතින් මේ වෙනකොට වාර්තා වෙනවා නම හෙලි නොකරපු ඇමරිකාවේ විශාලතම ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ගෙවලා තියෙනවා කියලා. එයාලට එල්ල වෙච්ච ransomware ප්‍රහාරයෙන් එයාලගේ ෆයිල් ටික නැවත ලබා ගන්න. ඉතින් මේ ප්‍රහාරයත් එක්කම හැකර්ස්ලා මේ ransomware attack එක කරපු අය ඉල්ලලා තියෙනවා මිලියන 60ක් ඇමරිකානු ඩොලර්. නමුත් ඊට පස්සේ මේගොල්ලෝ කතා කරලා මේක ඩොලර් මිලියන 40ක ගෙවීමක් සිද්ධ කරලා තමන්ගේ ෆයිල් ආපහු ලබා ගත්තා කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම වෙතත් මේ වෙනකොටත් විශේෂයෙන්ම ගිය සතිය ඇතුළතත් ගොඩක් දෙනෙක් කතා කරා මට මේ ransomware වලට ලක් වෙලා විශේෂම ගොඩක් ප්‍රොජෙක්ට් තමන් ගාව තියෙනවා ඒවා ගන්න අවශ්‍යයි මේ විදිහට නොයෙකුත් දේවල් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කරගෙන යන දේවල් ගොඩක් ෆයිල් ලොක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ දේවල් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට දැනුවත් වෙන්න අවශ්‍යයි. ඉතින් දන්නේ නැත්නම් කියන මේක ඔයාට සිද්ධ වෙනකන් ඉන්න එපා. ඉතමත් බැරරුම් දෙයක්. ෆයිල් ටික ලොක් වුණොත් ආයි කිසිම විදිහකට ගන්න බෑ. මේ නිසා යම් කිසි විදිහකට අපිට පුළුවන් වෙනවා ෆයිල්ස් ගන්න, රිකවරි සේවාවන් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම මේක විශාල ත්‍රෙට් එකක් කියලා කියන්න පුළුවන්, විශාල අනතුරක්. ඉතින් ඒ නිසා ඔයාලා ක්‍රැක් ගේම් එකක් ගන්නවා නම්, ඒ වගේම ක්‍රැක් සොෆ්ට්වෙයාර්ස් ඉලීගල් විදියට ගන්නවා නම්, ඒ වගේම තමයි විශේෂයෙන්ම සබ්ටයිටල් ෆයිල් ෆිල්ම් වල ඔයා නොදන්න තැනකින් ඩවුන්ලෝඩ් කරනවා නම්, ඒ හරහා වගේම විශේෂයෙන්ම ෆේක් සයිට්ස්
ඔයා software එකක් trial version එක download කරත් අනිවාර්යයෙන්ම බලන්න අදාළ website එක 100%ක් නිවැරදිද URL එක කියලා මේ විදිහ නොයේ ක්‍රමවලින් ඔයාට attacks මේ වෙනකොට එල්ල වෙන්න පටන් ගන්නවා ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ තොරතුරු ටික ආරක්ෂා කරගන්න තමන්ගේ hard drives තමන්ගේ data ආරක්ෂා කරගන්න කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මේ වෙනකොට පරිගණකවලට තියෙන ලොකුම බාධකය තමයි තියෙන ලොකුම bottleneck එක තමයි hard drive එක ඒ 1980 ගණන් වල නිර්මාණය වෙච්ච platters සහ reading heads එක එන read write වලට පාවිච්චි කරන mechanical විදිහට එහාට මෙහාට යන head එකක් එක හඳුන්වා දීපු hard drive concept එක තමයි මේ වෙනකොටත් අපි පාවිච්චි කරන්නේ අපේ ප්‍රධාන storage medium එක විදිහට. ඉතින් මෑතකදී මේක වෙනස් වුණා කියලා කියන්න පුළුවන් යම් තාක් දුරට high capacity SSDs විශේෂයෙන්ම market එකට එන්න පටන් ගත්තත් එකම නමුත් මේවල මිලත් එක්ක සාපේක්ෂව තාමත් අපේ සාම්ප්‍රදායික hard drive එක විශාල කොටසක් මම හිතන්නේ විශාල percentage එකකින් පාවිච්චි වෙනවා ලෝකේ පුරාම. ඉතින් මේ දේවල් එක්කන Seagate සමාගම හඳුන්වලා දීලා තියෙනවා terabyte 14ක විශාල drive එකක් මේක SSD එකක වේගයට සමානව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේක කිසිසේත්ම NVMe නෙවෙයි අපේ සාමාන්‍ය SSD එකක්. හරහා මේ වෙනකොට තත්පරයට megabyte 550කට ආසන්න ප්‍රමාණයක් data transfer කරන්න පුළුවන් stable විදියට. ඉතින් සාමාන්‍යයෙන් අපේ hard drive එකක් ගත්තොත් දැනට තියෙන තත්පරයකට megabyte 600ක් SATA 3 standard එකේ යටතේ හුවමාරු කරන්න පුළුවන් වුණාට තාමත් hard drive වලින් stable speed එකක් විදියට එන්නේ megabyte 150ක් වගේ තමයි තත්පරයකට. ඉතින් මෙන්න මේ record එක අලුත් Seagate hard drive එකත් එක්ක ලැබිලා තියෙන්නේ තත්පරයට megabyte 524ක් stable විදියට හොමාරු කරගන්න පුළුවන් කියලා. ඉතින් කොහොම වෙතත් මේක ඉතාමත් හොඳ දෙයක් කියලා කියන්න අමාරුයි. මොකද මේ වෙනකොට SSD එන්නම මිල අඩු වෙලා තව ඔප්ෂන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් hard drives මේ තියෙන විදිහටම ඉදිරියට යයි. මේ තියෙන drive එක මේ හඳුන්වලා දීලා තියෙන drive එක අපේ එදිනෙදා ලබා ගන්න drive එකක් නෙවෙයි. ඊටත් එහා ගිහිල්ලා 14TB high capacity drive එකක් විශේෂ පහසුකම් අවශ්‍ය වෙන. ඉතින් මේ තුල hard drives මම හිතන්නේ නුදුරු දිනයකදී මේ දැනට තියෙන SSD වල ප්‍රශ්න निराකරණය කරගත්තොත් සම්පූර්ණයෙන්ම සිස්ටම් වලින් අයින් වෙලා යන දෙයක් බවට පත් වෙන්නත් පුළුවන්. Intel සමාගමේ Iris Xe dedicated graphic card එක gaming system මේ වෙනකොට Best Buy website එකේ list වෙලා තියෙනවා. ඉතින් Best Buy එකේ Cyber Power PC කියලා තමයි මේක list වෙලා තියෙන්නේ. මෙතනදී 11 Gen i5 සහ 8GB RAM එකක් එක්ක dedicated Intel 4GB VRAM එකක් තියෙන Iris Xe graphic card එකක් DG1 graphic card එකක් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් මේ වෙනකොට තියෙන pricing එක විශේෂම graphic card එකක් මිලදී ගන්න ගියාම තියෙන ප්‍රශ්නත් එක්ක මේක හොඳ solution එකක් වෙයිද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. මොකද මෙතනදී Intel DG1 Iris Xe කියලා කියන්නේ කිසිම විදිහකට gaming card එකක් නෙවෙයි. මේ යම් කිසි විදිහකට corporate sector එකට එහෙම නැත්නම් OEM PCs වලට අඩංගු කරලා දෙන්න තිබ්බ card එකක් සාමාන්‍ය වැඩ කටයුතු වලට. කොහොම වෙතත් මේක මේගොල්ලෝ gaming PC එකකට මේකට ship කරන්න සූදානම් PC එකකට දාලා තියෙනවා. order කරන්න පුළුවන්. ඉතින් මොන වගේ performance තියෙද කියන එක තාම එළියට අවිලා නැහැ. ඔන්න Intel, NVIDIA සහ AMD graphic card අතරට ඔන්න Intel graphic cards උත් මේ වෙනකොට අපිට මිලදී ගන්න පුළුවන් විදිහට මාකට් එකට එනවා. ඉතින් DG2 කියන Intel graphic card එක තමයි ඊළඟට නිකුත් වෙන්න නියමිත. ඉතින් එහා ගහගෙන යමු ඉදිරියේදී තව සතියකින් දෙකකින් මේ system එකේ විශේෂයෙන්ම reviews එන්න පටන් ගයි මොන විදිහටද මේක perform කරන්න කියලා. ඉතින් මේ දේවල් එක ඔන්න Windows 10 පාවිච්චි කරන කට්ටියට 21H1 update එක මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම 21H1 update එක වාගේ system එකට ඇවිල්ලා නම් settings වලට ගිහිල්ලා updates and security කියන tab එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් එතන ඔයාට ඒක prompt වෙලා තියෙනවද කියලා. එහෙම prompt වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම off peak data වලින් night time data වලින් update එක දාන්න ටිකක් ලොකු update එකක් වෙයි සාපේක්ෂව මේ හරහා ඔයාට වාගේ system එක up to date තියාගන්න පුළුවන්. ඉතින් 21H1 එක හරහා මිට කලින් 21H2 update එකෙන් ආපු යම් කිසි bugs එහෙම fix කරනවා කියලා තමයි මෙතනදි කියලා තියෙන්නේ. කොහොම වෙතත් update එක වාගේ system එකට ready නම් ඒක ඔයාට දා ගන්න පුළුවන්. මේ දේවල් එක අවසාන වශයෙන් අපේ තියෙන gaming news එක Crysis 2 game එක remaster එකක් විදිහට නිකුත් කරන්න Crytek සමාගම කටයුතු කරන් යනවා. ඉතින් මීට කලින් Crysis 1 game එකේ remaster එකක් මේගොල්ලෝ නිකුත් කරා. මේක 100%ක්ම optimized කියලා කියන්න බෑ. ඊට පස්සේ ලොකු update එකක් ආවා DLSS
improve කරලා ඒක optimize කරලා ඉතින් මේ වෙනකොට Crytek සමාගම Crysis 2 game එකත් මේ විදිහට remaster කරන්න යනවා. ඉතින් remaster කියලා කියන්නේ මෙතනදී විශේෂයෙන්ම game එක තුල දේවල් වැඩි දියුණු වීම විශේෂයෙන්ම graphic පැත්තෙන් models ඒ වගේම ඒක ඇතුලේ තියෙන ගොඩක් දේවල් සමහර විට mechanics පවා ඒගොල්ලන්ට update කරන්න මේ හරහා හැකියාව ලැබෙනවා. ඉතින් කොහොම වෙතත් මේ remaster කිරීම හරහා සමාගමක් කරන්නේ Tamange දැනටමත් හදලා සම්පූර්ණයෙන්ම ඉවර කරපු game එකක තියෙන assets ඒ වගේම textures ඒත් එක්කම shaders වගේ දේවල් update කරන එක මේ තුලින් ඒගොල්ලෝ දෙවෙනි වතාවටත් මේ game එක විකුණලා ආදායමක් ලබා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ experience එක gaming සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ නැහැ ඔයාගේ කලින් story එක ඒ විදිහම තමයි යන්නේ ඉතින් මේ තමයි මේ සතියේ tech sunday එක තුල අපිට කතා කරන්න තියෙන තොරතුරු මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න හම්බෙමු තවත් video එකකින්.